Mega Stars Bas Supiri Taru Sangrame Subiens ටට උඩින් වරෙන් නයිලේ අටින් ලිංගවරෙන් මේ කත අරගන්නවරෙන් නාගධරණි ඔට්ටි අස්සනී මට විල අරගන්නවරෙන් මල්වියනෙන් වැලවරෙන් යහන් තලාරූ පරලේ අහන්ව මුකිල පන්නමේ
වල උඩ දමා දුවග පපා අල මල කපා මල දුබ හපා වල උඩ දමා දුවග පපා මේ ගොන්ද දිය මරු වැල අන්ද පිය මරු වල සංගෙඩිය දරු ගැබ වසා පිය මේ ගොන්ද දිය මරු වැල අන්ද පිය මරු වල සංගෙඩිය දරු ගැබ වසා පිය දැපනිවරු මයිකීල යස්සනීයට වීලද පරමල් කෑ බවලත්ති දන්පුටලා නෑද කිරි පබලුවේ දෙවටි කුංචි පාලන හනුමන්තට රැවටි තුංචි මෙගාස්ටා වේදිකාවේ අද රාත්‍රියේ ඔබ තුටු පහටු කරමින් ඔබට තවත් අලුත් අත්දැකීමක් එක් කරන්නට සූර්යන්ස් කණ්ඩායම ඔවුන්ගේ ඒ අරු මැසි එහෙම නැත්නම් ෆැන්ටසි ඒ කතා පුවත තුළින් ගොඩ නැගුණු අපූර්ව නර්තනයකින් රංගනයකින් ඔබට අත්දැකීමක් එකතු කළා. ඉතින් මම හිතනවා නර්තනය මුල් කොටගත් මේ නර්තන වරය තුළ නර්තනය පිළිබඳව කතා කරන්නට දිල්හානි නම් තමයි ඉතාමත් හොඳ. දිල්හානි පටන් ගමු ඔබගේ. නර්තන වින්‍යාසයේ අලුත් මුහුණුවරකින් අද මේ වේදිකාවට ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ ශෛලිය උනත් ගත්තම වෙනස්. මීට පෙර නිකන් මේ වේදිකාවේ නොදකපු විදිහේ චලන සහ ඉරියව් භාවිතා කරලා තියෙනවා. මට ඇත්තට පැහැදිලි නැති එක දෙයක් තියෙනවා. මේ මේක මං හිතන්නේ ඉතිහාසයට සම්බන්ධ කතන්දරේ. අපි දන්නේ නීල කුමාරයෙක් කුමාරිකාව හරි ගැහැණුන් ගොඩදෙනෙක්ගෙන් ලක් වෙලා වෙච්ච අකරතැබ්බයක් නිසා ඔහු කළු කුමාරයා නමින් නැවත වාරයක් පණ ලැබුවා කියලා. ඒතර මේ නීල කුමාරයා තමයි කළු කුමාරයා බවට පත් වුණේ. ඔව්. මං හිතන්නේ ඔබ අපට ඉතාම උමනාවෙන් බලා ඉන්න පුළුවන් නිර්මාණශීලීත්වයේ දකින්න ඒ වගේම බොහොම ප්‍රසන්න සිතින් ඒ පිළිබඳ අදහස් දක්වන්න පුළුවන් නර්තනයක් ඉදිරිපත් කළා.
ආරම්භයේදීම කුණාටුව නිර්මාණය වුණ අයුරු මේ පසුතලය මේ මහා වීඩියෝ බිත්තිය අසුරෝනේ අපේ සහෝදරීන් දෙදෙනා විශේෂයෙන් මතක් කරන්න ඕන මේ නර්තනයේ සමග වුන් ඒ තමන්ගේ හැකියාව ගලපගෙන මහා වටිනාකමක් මේ ඉදිරිපත් කිරීම වලට ලබා දෙනවා. ඒ වගේම මං අකිල ගැන කතා කරන්න ඕනේ. ඔබේ දේහ ලක්ෂණ දැක ඒවා පිළින හැටි මේ වගේ නිරූපණයක් කරද්දී ඔබේ ඔබ හරියට ඔබට ආඩම්බරෙන්න පුළුවන් ටිකක් දැම්ම හුඟක් ඒක ඔලුවට ගන්න එපා. හොඳ රංගන ශිල්පියෙක්. එයින් එහාට ගිහිල්ලා ඉවර වෙලා මට හිතෙනවා මේ වේදිකාව මත ස්ටන්ට්ස් කරන්න පුළුවන් තත්ත්වයකට ඒ තරම් හොඳට දියුණුවට ඇවිල්ලා තිනේ. ඔක්කොම සදා දුන්නේ මං හිතන්නේ මේ ඔබගේ කැපවීම. ඔබ ඉතාමත්ම ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක් කළා. මං හුඟක් සතුටුයි. හොඳයි සබිතා. මුලින්ද ළඟ දක්වාම වේදිකාවේ ග්‍රහණය ඒක උපයෝගී කරගත් ආකාරය නර්තන වටය තුළ මම විශිෂ්ට අයුරින් දකිනවා. අකිලගේ හැඩතල ඇඟපත ඔබ නර්තන නර්තනය යෙදෙන ආකාරය ඔබගේ මුහුණේ ඉරියව් හැමදේම අසංක පැතුම් ඕගොල්ලෝ ගැනත් කියන්න ඕන. මට හිතන මට මම ටීම් එකක් විදිහට කතා කරොත් මට හිතන ඕගොල්ලෝ හැමෝම ගොඩාක් මහන්සි වෙලා තියෙනවා, වෙහෙස වෙලා තියෙනවා. එතකොට ප්‍යූමි මෙතනින්දලා අතන්ට වෙනකන් ගියා. ඒක යුරේනි අතනින් යනකොට අකිල අල්ලගත්තේ ඒ ජම්ප් එක. ඒක හරිම හරිම ලස්සනයි. ඒ කියන්නේ අපි වෙනද දකින්නේ නැති වෙනස් වූම දෙයක් මේ ඔය හැමෝගෙම එකතුවක්, හොඳ එකතුවක් විදිහට මම මේක දකිනවා. මේ කතාවේ කියවෙන කාරණය මේ වගේ සුළු වෙලාවක් ඇතුළත මේ ප්‍රමාණයට පෙන්වන්න පුළුවන් වෙච්ච එක ඉතා ලොකු උත්සාහයක් සහ ලොකු හොඳ නිර්මාණයක් මේක. මං අඩුපාඩුවක් විතර මගේ හැඟීම උඩ මං කියන්නේ පටන් ගත්ත වෙලාවේ ඔබලා තුන්දෙනාගේ මොකක් හරි මට දැනුණා එකට සම්බන්ධ නැති වෙච්ච ගතියක් මට දැනුණා. ඒක මන් දන්නේ නැහැ ඒක මට තේරෙච්ච විදිහට වගේ. ඒක හැබැයි ෂණයෙන් ඒක නැති වෙලා ගිහිල්ලා මුළු නිර්මාණයම සාර්ථක වුණා කියලා තමයි මගේ හැඟීම. රවින්ද්‍රන් පටන් ගන්න. ලකුණු රාමයයි දිල්හායි ලකුණු අටයි සබිතා ලකුණු නවයයි සුරේෂ් ලකුණු නවයයි නර්තන වරය තුළ සූර්ය ස්කන්ධයමට ඉතාමත් සතුටු විය හැකි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නට හැකි වුණා. සුපිරි තරු සංග්‍රාමය නර්තන වරය ආර්යන්ස් सपने सभी तेरे मेरे सपने सभी बंद आंखों के ताले में है चाबी कहां ढूंढे बता वो चांद के प्याले में है फिर भी सपने कर दिखाऊं सच तो कहना बस यही मैं तेरे काबिल हूं या तेरे काबिल नहीं मैं तेरे काबिल तुझे जहां रब से भी ज्यादा
නර්තන දර්ශනයේ කාස්ත්‍රීය මවමින් අද ආර්යන් ස්කන්ධයම විචිත්‍රවත් ඉදිරිපත් කිරීමක් කරා. ඉතින් ඒ වගේම අපේ විනිශ්චය මණ්ඩලයෙන් අපි ලබා ගමු දිල්හානි. අද තිබ්බ සමූහ රංගනය. يعني මට හිතෙනවා මේ 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 හත් දෙනාට මේ ශෛලිය හරි හුරු පුරුදුයි. ඒගොල්ලන්ට ටිකක් ආවේනිකයි වගේ ශෛලිය. දෙසරයකට මට ගන්න පුළුවන් මේක කොටස් දෙකකට. අර ඉස්සරහට ඇවිල්ලා නඩපු කොටසේදී හරි කණ්ඩායමක් විදිහට හරි හොඳට එකට ගියා. ඉතින් අද මං හිතනවා අද දවසේදී දෙගොල්ලෝ මේ නැටුවෙන කණ්ඩායම් විදියට එතකොට මට හිතෙනවා මම වැඩිපුරම නිමාව ගැන සැලකිලිමත් වෙනවා අද දවසේ කියලා. සබීසා කොහොමද ඔබ දැක්කේ? ආරම්භයක් තමයි ඔයා ඔය දෙන්නම කණ්ඩායමට දුන්නේ. මහේෂී දිගටම මුළු මං හිත අන්තිම දක්වාම දනුකා අන්තිම දක්වාම
ඒ විදිහටම නර්තනය යෙදෙන සිදු වුණා. කණ්ඩායමක් විදිහට මම හිතනවා මේ මේ ඔගොල්ලෝ ඔක්කොම හොඳ එකතුවක් කියලා මම දකිනවා මේ නර්තනය තුළ. ඔව්, රවීන්ද්‍ර රන්දනිය ඔබ කොහොමද දැක්කේ? මම විශේෂයෙන් කැපී පෙනුන නර්තනය දැක්කේ ධනුකගේ. ඒ වගේම ධනුකත් උදේශ්‍රීත් මං හිතන්නේ ඔගලන්ගේ ඉරියව්වල හොඳ පැහැහීමක් දැක්කා. ඇත්තටම ධනුක ගැන මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ කියලා මට හිතෙනවා. මොකද ඔබ පැහැදිලිවම හැඟීම් ප්‍රකාශනයත් මම පැහැදිලිව දැක්කේ ඔබේ මූණේ පමණයි. හොඳයි සුරේෂ් මාලිය. ඇත්තටම නර්තනය මම දැක්කා පළවෙනි ප්‍රවිෂ්ටය ඇත්තටම ඉතාම හොඳයි. විශේෂයෙන් ධනුකගේ ඒ මූඩ්ස් රංගනය මං කැමති වුණා. මහේෂි ඇත්තට මම වැඩියෙන් බලහිටි මහේෂි දිහා තමයි. හැබැයි මම එක දෙයක් දැක්ක මහේෂිගේ, මට හිතුණා තව පොඩ්ඩක් රිලැක්ස් වුණා නම් හොඳයි වගේ යාගේ මූණ ඒ නර්තන අනුව. ඉතින් ඒ ස්වභාවයේ රිදම් එකේ ස්වභාවය ඇත්තටම එක ලෙස ගලා යන රිදමයක් තමයි ඒක තියෙන්නේ. මොකද ඒකට අනුකූල ඒක තමයි. නමුත් මට මෙහෙම දෙයක් හිතනවා, ඊට වැඩිය ඔබලට වාසි වෙයි කියලා. ඒ රිදම් එකේ චේන්ජ් එක නොවුණාට අඩුම ගානේ ට්‍රැක්ස් වල පිච් චේන්ජ් එකක් හරි තිබුණා නම් මේට වැඩිය දෙවෙනි අවස්ථාවක් තුන්වෙනි අවස්ථාවක් තව අලුත් වෙන ගතියක් එයි කියලා මට හැඟුණා. ඉතින් ඊට අමතරව කියන දෙයක් නැහැ, සාමූහික නර්තනය ඉතාම හොඳයි. ඔක්කොගෙම ඔක්කොටම එක හුරු බවක් තිබුණා. මම සතුටුයි ඒක. හොඳයි, අපි ලකුණු ලබා ගමු. සබීතා, ලකුණු 8යි. සුරේෂ්, ලකුණු 8යි. දිල්හාන්, ලකුණු 8යි. රොබින්, ලකුණු 8යි. නිරන්තරයෙන් අභියෝගයන්ට මුහුණ දෙන අපේ කණ්ඩායම් අතරින් ධනංජයත් ඒ අභියෝගයට මුහුණ දුන්නා. මම සහ කීප දෙනෙක් ඉන්නා, මෙතන කවදාකවත් නටපු නැති. ඒ නිසා මේ හිරු හදලා දුන්න වේදිකාව ගොඩාක් ශක්තිමත් වේදිකාවක් අපිට හදලා දුන්නා. අපිට දැන් නටන්න පුළුවන් දෙයියනේ කියලා අපිට සතුටෙන් ඉන්න පුළුවන්. අපිට එන්ජොයි කරන්න පුළුවන් ඩාන්සින්. ඒකට හිරු ස්තුතියි. ඔව්, ඉතින් දැන් නර්තන වරය අවසන්. Superior Arun Sangramer.